අයිබෝවන් සුබ දවසක් සියලු දෙනාටම ඔන්න එහෙනම් ලයිව් එකට සෙට් වෙලා ඉන්නේ ඔන්ලයින් ඉන්න කට්ටිය එකතු වෙන්න ඉස්සෙල්ලාම මම කතා කරන එක හරියටම ඇහෙනවා නම් yes කියලා කමෙන්ට් එකක් දාලා ඉන්න වීඩියෝ එක පැහැදිලි නම් ඒකටත් yes කියලා කමෙන්ට් එකක් දාන්න गलट आराम पेन्न को मैं लंगट मेम आराम पेन्ना ये वे फोकस ईट पास मणिकल हंधुनागनीम ताप प्रियम क्रीम मणिक कपापदीम मणिक व्यापार ऑनलाइन बिजनेस ये ओन मध्य अहण मट पुलवांगी दीट मैं विस्तर कर ला लाइव करला तिब्बा एक अभी बलुआ बिजनेस मीदवसर वेला देवा आई भवान सर आई भवान शशिकारी चांदुप राजपक्ष सर आई भवान कथा करने का हरीत मेहन मन यस के लिए कमेंट कदा ओके यस के लिए कमेंट कैवलती ई थिंक मेक अलूत लोटे कक्ता एवं पारनगल मनोहरी तीयन पुलवांग ठीक है नितरम बलन हिंदा एक पेत दाल इन पुलवा गलट अतट कन्नकोट मग नमकी अना एक मेसेज कर लिया तिब यम यदा कथा करवागे तब गुडा दीवा तीयन ऐक गुडा दीवा विनाशेला तीयनवा यम अभी गुडाक पिटी पसट गीलती साटवल वोल्ट वाड़ा मैनिक बिजनेस गुडाक पिटी पास विसलाम कर तपितम अंतिम पेले इन्े तपितम नेतपुर रणवीर आई भवान सर आई भवान हेगे ना कथाकरम इसराट प्रश्न हण मुखदम मातृकावागे ऐनी सर अल प्रश्न आहन प्रश्न वाले उत्तर दिन पुलवांग क्लास नहल तिब्बा मेधावसल करे क्लास करप्रूवल हम बेनका क्लासस् करे थिंग अभी लाइव एक बलल पुलवांग दिएट इकन बिजनेस तीयनवा मणिक पोल वाल दूरस्थ भाव तीयागन बिजनेस करीलता किया कट्टी पोलिसंग क्यूवा एक त्यागण नैनी एक प्रश्न एक कथा नौकर कौर प्रश्न रंग हल ने अवलटने थिंग मत हरी मातृकावा कंबी ने ऑनलाइन बिजनेस कथा कर मुको दें गोड़ाकाय ऑनलाइन बिजनेस करना सामान्य अला हित आगे नहीं सारा लाइक लाइव बलला ऑनलाइन करना मैं ऑनलाइन बिजनेस करना कट्टिया गुडा किन्नवा मट खाता गलत क्यूवा यवागे अवस्था वाल सारा देवाल कत्तीनो एक अपिट हित आगन बै दंग सामारे वेला हरी मैनिक कारेकना कमेंट वाल रिप्लाई करना है कि मन दवसा क्यूवा अवन सेट कैरेट की आगती है अवंस अखियाने क्यारेट पीसी अट्टा को दिन क्यारेट पीसी अट्टा किट अवंस तस्पाई अवंस अखियाने क्यारेट ग्राम विसी अट्टा को इतकोट क्यारेट इकसी हतल याकित्री अवंस क्यारेट इकसी हतल याको अवंस की मैं आई पड़ बल ऐक अवंस की यूनिट दें पाविच करना गुडा कड़ू सामान्य अवंस की अन्नी बारे की वेड करना कट्टी इट पास बेहद किरण कट्टी तम यो पाविच करें मैनिक बिजनेस ये वचन नति कल दाँडी सामान्य अवंस की अने ये वचन अवश्य कैरेट गणंगली ग्राम गणंगली तम कि अवल ये दर दलांग बिजनेस करना कट्टी तम वचने पावच करना अवंस गान
පළුදු වර්ග ටිකක් පෙන්වන්න පුළුවන්ද රංග අමරසිංහ? ඇත්තටම පළුදු වර්ග එහෙම දැනගන්න ඕන සාමාන්‍යයෙන් පළුදු වර්ග ගල ඇතුලේ පුපුරලා තියෙනවා නම් ඩැමේජ් එකක් තියෙනවා නම් ඒක තමයි පළුදු කියන්නේ. ඊට පස්සේ දෝෂ කියන්නේ ඇතුලේ තියෙන ඉන්ක්ලූෂන්ස් වලට කියන්නේ. එහෙම වර්ගීකරණයක් නැහැ සාමාන්‍යයෙන් ඔය වේව් ෆ්‍රැක්චර් කොන්කොයිඩල් ෆ්‍රැක්චර්ස් එහෙම තියෙනවා මේ තියරි. ඒ වුණාට ඒක තේරුමක් නැහැ. ඒක දැනගෙනත් වැඩක් නැහැ. මොකද ඔක්කොම පළුදුයිනේ. බිස්නස් එකේදී ඒ පළුදු වර්ග බලපාන්නේ නැහැ. ඒක සාමාන්‍යයෙන් මේකේ පෙන්වන්නත් බෑ. දැන් මේකේ පෙන්වන ඔක්කොම ටික ඉතින් පළුදු වගේ පෙන්වන්නට ඒකේ මොකද්ද තියරිය කියලා කියන්න අමාරුයි. මේ මේ වගේ පේන්නේ නැහැ. ශිරාන් චතුරංග පිත්තාව ඕකේ අයිබවන් අශාන් එන්පී විරසිංහ අයිබවන් ශිරාන් අයියේ පිටට එළියේ නැති කිසිම ගලක් වටිනාකමක් නැද්ද? හොඳ ප්‍රශ්නයක් අහලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ආදුනිකයෙක් විදියට බිස්නස් එකට එනකොට පිටට එළියේ නැත්නම් කිසිම ගලක් වැඩන්නේ කාකනිල් හැර. කාකනිල් නම් ඉතින් පිටට එළියේ නැහැ නේ කොහොම. ඒ නිසා කාකනිල් පිටට එළියේ නැති වුණාට කමක් නැහැ. අනිත් ගල් වර්ග කිරිංචි රබහ ඔය තෝර මල්ලි ඊට පස්සේ සෆයර් වර්ග කනක ඒ වගේ කිසිම ගලක් පිටට එළියේ නැත්නම් වැඩන්නේ නැහැ. දැන් මේ මේ අතේ තියෙන ස්පිනල් එකක් මෙහෙම බලද්දී පිටට එළිය තියෙනවා. සාමාන්‍ය පිටට එළිය තියෙනවා. එනකොට අනිත් පැත්තේ බලද්දී ටිකක් අඳුරුයි. පේනවා ඇති. මම තව පොඩ්ඩක් ළඟට ගන්න. මේ බලන්න මේක තමයි ෆේස් එකට ගන්න වෙන්නේ. ෆේස් එකෙන් බැලුවම ටිකක් අඳුරුයි. අනිත් පැත්තෙන් බැලුවම ඕපන් කලර් එකක් තියෙනවා. ඒ වගේ වෙලාවල් වල අපි හොඳට කල්පනා කරලා බලන්න ඕනි මේක පිටට එළිය තියෙනවද නැද්ද කියලා. මෙන්න මෙහෙම ආරම්භ බැලුවා නම් තේරෙයි පිටට එළිය මදි කියලා. සාමාන්‍ය පිටට එළිය තියෙන ගලක් අපි බලමු. මෙන්න මේක පිටට එළිය තියෙනවා. මේකත් ස්පිනල් එකක් තමයි. පොඩි ගලක්. මේ ලොක් එකේ ලොකු ගල් අඩුයිද කොහෙද? කමන්නේ අපිට හම්බෙන ගල් ටිකනේ අතට ගන්න. ඒ නිසා ගැටලුවක් නැහැ. තෙන්නකෝන් අජිත් කුමාර ආයිබවන් ආයිබවන් පිටට එළිය ඒක කිව්වා. රංග අමරසිංහ තැන්ක් යූ කියලා තියෙනවා. චන්දුප්ප රංගේ ගම සෝරි චන්දුප්ප රාජපක්ෂ සර් අතන තියෙන මැණික් වර්ග ටිකක් කියන්න පුළුවන්ද? මෙතන ඒ කියන්නේ මේ ලොට් එකේ නැති ගලක් නැහැ. සාමාන්‍යයෙන් ගානට් වර්ග, ස්පිනල් වර්ග, බෙරිල් වර්ග, සෆයර් වර්ග ඔක්කොම තියෙනවා. ක්‍රිසෝ බෙරිල් ඊට පස්සේ මූන් ස්ටෝන් වර්ග, ඇමතිස්ට් ඊට පස්සේ නිකන් සූදු පාට ක්වාර්ට්ස්, මාංගු, ටෝමලින් ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා මේකේ. සනත් රංගේ ගම නිදුක් නිරෝගී වේවා, සුවපත් වේවා, දළදා සම්බුදුන් රැකවරණය ලැබේවා, ඔබතුමාට ජය වේවා, ඔයාටත් ජයින් ජයම වේවා. ඉතින් මොනවාරි ප්‍රශ්නයක් අහන්න ඔයාලට ඇත්තට මේ මාතෘකාවක් නැතුව කතා කරන්න අමාරුයි. මේ අතේ තියෙන්නේ මාංගුවක්. මාංගු කියන්නේ නිතරම මම පෙන්වන දෙයක්. මොකද සමහර වෙලාවට මට කතා කරනවා මම මේ YouTube එකේ ඔයාගේ වීඩියෝස් බලනවා ගලක් හම්බුණා ඒක අඳුර ගන්න ඕනි කියලා. ගොඩාක් වෙලාවට ඒකට 75%ක්ම තියෙන්නේ මාංගු තමයි. ඉතින් එයාලා බොරු කියන්නේ. වීඩියෝ එක මෙහෙම සම්පූර්ණ බලලා නෙමෙයි කතා කරන්නේ. නිකන් YouTube එකේ මැණික් කියලා සර්ච් කරනවා කවුද වැඩිපුර කරන්නේ කවුද නිතරම කරන්නේ කියලා බලලා එයාගේ නම්බරේ කොහෙන් හරි හොයාගෙන එයාට කෝල් එකක් ගහනවා. ඔයාගේ YouTube වැඩසටහන් බලනවා නිතරම බලනවා ගලක් හම්බුණා ඒක කියන්න පුළුවන්ද කියලා. මට කතා කරනවා නම් ඒවා කියන්න ඕනේ නැහැ. නිකන් මේ ගලක් තියෙනවා බලන්න පුළුවන්ද කියලා ඇහුවනම් ඇති. හොඳේ. මේකත් ඉතින් බලන එකක් නැහැ. Facebook එකේ ඔය follow කරන කට්ටිය විතරයි ඔවා බලන්නේ. ක්‍රිසෝබරිල අඳුරගන්නේ කොහොමද ඒ සිරාන් චතුරංග? ඇත්තටම එහෙම මේක මේ live එකේ කියලා හෝ මෙහෙම ක්‍රිසෝබරිල් එකක් අරන් පෙන්නලා ඒක කියන්න අමාරුයි. සාමාන්‍ය ගල් වර්ග හැම ගලකම තියෙන ওই ගුණාංග, ඒකේ බොඩි, ඒකේ බර, ඒකේ පාට, ඒකේ වාක්‍ය ඒ ටික ඔක්කොම දැනගත්තට පස්සේ තමයි
පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්. මම මෙතන ඇවිල්ලා බොරු කියන්න බෑ. සාමාන්‍යයෙන් කෙහෙල් දැල්ලි පාත්තට ක්‍රිසෝබරිල් තියෙනවා කියලා නිකන් කියලා යන්න පුළුවන්. ඒක පොතේ දැනුමක් විතරයි. ක්‍රිසෝ කෙහෙල් දැල්ලි පාත්තට තව කොච්චර ගල් තියෙනවද? පෙරිඩොට් තියෙනවා, එන්ස්ටටයිට් තියෙනවා, ඇක්ටිනෝලයිට් තියෙන්න පුළුවන්. තව මේ සින්තටික් ගල් වර්ග තියෙනවා. ඒ නිසා මම පුළුවන් තරම් කියන්නේ මාකට් එකට ගිහිල්ලා පොඩ්ඩක් බලන්න කියලා. ගන්න ඕනේ නැහැ. නිකන් අරන් බලන්නකො මොනවද තියෙන්නේ කිව්වම එයාලා කියනවනේ. කණකයක් තියෙනවා, මාංගුවක් තියෙනවා, තෝරයක් තියෙනවා කියලා. ඒ වෙලාවේ අරන් බලන්න. එතකොට තමයි ඇත්තටම දැනුමක් එන්නේ. මම මෙතන ට්‍රයි කරන්නේ සාමාන්‍යයෙන් ඔය බිස්නස් එකේ සාර්ථකව කරගෙන යන්න. මේ අතේ තියෙන්නේ ස්පිනල් එකක්. ඒ වුණාට මේක බයි කලර් ස්පිනල්. පාට දෙකක් තියෙනවා. එහෙමයි කියලා ගොඩාක් රෑ එහෙම නැහැ. සමහර වෙලාවට මේක ඩයිස්ට්‍රොස්කෝප් එකේ බලලා කට්ටිය උස්සගෙන එනවා. සර් පාට දෙකේ ස්පිනල් එකක් හම්බුණා, මේක ටාෆයිඩ්ද කියලා බලන්න කියලා. මම ඉතින් මෙහෙම අතට අරන් නැහැ. මේක ස්පිනල් කිව්වම හොඳට බලන්න කියනවා. ඉතින් හොඳට බලන්න දෙයක් නැහැ. ඒක මට නිතරම වෙනවා. සාමාන්‍යයෙන් එයාලා ලොකු බලාපොරොත්තු තියාගෙන තමයි ඔය වගේ ගල් බලන්නේ. එහෙම නැහැ. ඒ වගේ බහුලව හම්බෙනවා. ටාෆයිට් එකේ එහෙම බයි කලර් අරව මේවා තාම ඇවිල්ලා නැහැ. මේක ස්පිනල් එකක් තමයි, ඩාක් එකක්. මේ වගේ පාටවල් තියෙනවා. ඉතින් ඩාක් ගල් වලට විතරයි ඔය ටෝච් එක ගහලා පෙන්වන්න පුළුවන්. රංග අමරසිංහ සර්, නෝමල් මූන්ස්ටෝන් වලත් බ්ලූ ෂීන් එකක් තියෙනව නේද? බ්ලූ ෂීන් මූන්ස්ටෝන් වෙනයි නේද? නෑ නෑ, ඔය නෝමල් මූන්ස්ටෝන් එකේමයි ෂීන් එක. වයිට් ෂීන්, බ්ලූ ෂීන්, රේන්බෝ ෂීන්, එහෙම ෂීන් වර්ග තුනක් හතරක් තියෙනවා. ඉතින් ඒ ෂීන් එකේ පාටට තමයි මූන්ස්ටෝන් එක නම කියන්නේ. සුදු පාට ෂීන් එක තියෙනවා නම් වයිට් ෂීන්, බ්ලූ නිල් පාට ෂීන් එක තියෙනවා නම් බ්ලූ ෂීන්, රේන්බෝ දේදුන්නේ පාට තියෙනවනේ රේන්බෝ ෂීන්. ඉච්චර එහෙම වෙනම වර්ගයක් නෙමෙයි මේ අතේ තියෙන්නේ ගානට් එක. අමිල විජිතුංග, මේ දවස්වල රතු ගල් වල මිල වැඩි කියන්නේ ඇත්තද? ඇවරේජ් රෆ් පොයින්ට් එක 1.5 ටු 2 කැරට් ගලක මිල කොහොමද අයි ක්ලීන්? ඇත්තටම මේ අයි ක්ලීන් කියන වචනේ ලංකාවේ විතරක් නෙමෙයි ගොඩාක් රටවල් වල වැරදි විදියට තමයි පාවිච්චි වෙන්නේ. එයාලා හිතාගෙන ඉන්නේ කට්ටෙන් පොලිෂ් කරපු ගලක නිකම් මෙහෙම මූණත කට්ටෙන් පොලිෂ් කරපු ගලක් නඩියකින් නෑ. හරි. මේක කියමුකෝ. දැන් ඇමතිස්ට් එකක් තියෙනවා. මේකේ මෙහෙම නිකන් ෆේස් එකෙන් බලද්දී පළදු මුකුත් පේන්නේ නැත්නම් ඒක තමයි අයි ක්ලීන් කියලා ගොඩාක් අය හිතාගෙන ඉන්නේ. එනකොට ඒක නෙමෙයි අයි ක්ලීන් කියන්නේ. තියරි පැත්තෙන් ඊට පස්සේ බයර්ලා බලන විදියට බැලුවොත් මෙහෙම අපි ටෝච් එක ගහලා බලන්න ඕනි සයිඩ් එකෙන්. ඒ වෙලාවේ ඇතුලේ ඇහැට නොපෙනෙන පළදු සෝරි ඇහැට පේන පළදු මුකුත් නැත්නම් ඒකට තමයි අයි ක්ලීන් කියන්නේ. මෙහෙම තියාගෙන අපි 10x ලූප් එකක් තියලා බලලා ඒත් පළදු මුකුත් පේන්නේ නැත්නම් ඒකට තමයි අපි ලූප් ක්ලීන් කියලා කියන්නේ. ඒ වචන දෙක පැටලිලා තියෙන එක කට්ටියට. ඉතින් කියලා වැඩක් නැහැ. ගොඩක් අය උගන්නනවනේ දැන් ඒකයි වැඩේ. ගැටලුවක් නැහැ. ඒක දැනගන්න. ඉතින් රතු ගල් වල මිල වැඩි වුණා කියලා එහෙම මේ නිකන් කියන්න බෑ. රතු කිව්වම ඒකේ පාට වල තියෙනවා 100ක් විතර. ඒකේ පීජන් බ්ලඩ් එක තියෙනවා. ඒ ඉංග්ලිෂ් වලින් කිව්වොත් ඊට පස්සේ ලා රෝස, තද රෝස, බේබි පිංක්, බබල් කම්, ටුවයි ලයිට් අරවා මේවා කියලා සෑහෙන වර්ග තියෙනවා. එක එක ගල් වලට එක එක මිල තියෙන්නේ. ඇත්තටම තියෙන ගලකට තමයි ලේසියෙන් මිල කියන්න පුළුවන්. නැති ගලකට මිලක් කියන්න අමාරුයි. මේකත් මාංගුවක් තමයි අතට අවු වෙලා තියෙන්නේ. තෙන්නකෝ අජිත් කුමාර, ස්ටා මූන් ඔතන තියේද සර්? ඒ ගල් වටින්නේ නැත්ද? ස්ටා මූන්, ස්ටාර් මූන් කියන්නේ මොකද්ද? ස්ටාර් මූන් ස්ටෝන්. ඒ කියන්නේ නූල් හතරක් තියෙන මේ අතේ තියෙන ඇක්වමරින් එකක්. ස්ටාර් මූන් ස්ටෝන් කියලා කියන්නේ සමහර වෙලාවට මූන් ස්ටෝන් වල නූල් හතරක් එනවා. නූල් හය වැඩිපුර එන්නේ නැහැ.
නූල් හය එන්න බෑ මූන්ස්ටෝන් වල. ඉතින් ස්ටාර් මූන්ස්ටෝන් කියන්නේ නූල් හතරක් තියෙන ඒවා. එහෙම ලොකු වටිනාකමක් නැහැ. ඒවා කට්ටෙන් පොලිෂ් කරාට පස්සේ තමයි නූල් වගේ පේන්නේ. ඒත් මූන්ස්ටෝන් වගේමයි වටිනාකම තියෙන්නේ. සාමාන්‍යයෙන් ඒක ඉන්දියාවේ කිලෝ ගන්නට ගන්නත් තියෙනවා. කැරට් එක නෑ. ඒ මිල කියන්නේ නෑ මම. මොකද මේ ඉන්දියාවේ මාකට් එකත් එක්ක ලංකාවේ මාකට් එක කම්පයා කරන්න හොඳ නෑ. මොකද ඉන්දියා කියන්නේ වැඩකට නැති රටක්. මැණික් බිස්නස් එකට බැලුවම අපි ඊට වඩා බිස්නස් ගැන දන්නවා. ඊට වඩා මිලක් අපිට ගන්න පුළුවන්. ඉතින් ඒක පර්සනලි කතා කරගමු. පොළොන්නරුවේ මැණික් තියෙනවා කියලා අහලා තියෙනවා. ඒක ඇත්තද සර්? චන්දුප රාජපක්ෂ මගෙන් මගේ ගෝලයෝ කීප දෙනෙක්ම ඉන්නවා පොළොන්නරුවේ පතල් දාලා එයාලා ගලුත් කරලා බිස්නස් උත් කරනවා. පොළොන්නරුව අනුරාධපුර හැමතැනම පොළොන්නරුවේ මේ පුෂ්පරාග, වයිට් සෆායර්, ටොප්පෑස්, රබහ, මේ ගානට්, ස්පිනල් එහෙම ඔක්කොම වර්ග හම්බ වෙනවා. සාමාන්‍ය හොඳ ගල් හම්බ වෙනවා පොළොන්නරුවේ. ශිරාන් චතුරංග ක්‍රිසෝබෙරල් ගැන දවසක වීඩියෝ එකක් කරමුද? ඔව්, එහෙම ගොඩක් අය මගෙන් ඇහුවා. ගෙවුඩ ගැන කරමු, සෆායර් ගැන කරමු, ඊට පස්සේ රයාගල් ගැන කරමු එහෙම කියනවා. ඒ වුණාට ඇත්තට ඒක කරලා සාර්ථක වෙයිද කියලා මම දන්නේ නැහැ. මොකද එහෙම ස්පෙෂල් ලයිව් කරාම මේ බිස්නස් එකේ තියෙන දේවල් තේරෙන්නේ නැහැ. ගල් හඳුනා ගැනීම කියන්නේ හිතන තරම් ලොකු දෙයක් නෙමෙයි. ඉස්සරහට අපි කරමු. මම බලලා කියන්න. සනත් රංගේකම තාම සෙට්ුනේ නෑ සර්. ගලක් පොඩි දලන් තියෙන්නේ, අනිවාර්යෙන් පෙන්වනවා. අමාරුවෙන් තමයි අදගෙන යන්නේ. මගේ යාළුවෙක් මාත් පොඩි හවුලක් තියෙනවා. ඒක මොකද්ද? හරි හරි හරි. ඔකේ ඔකේ. එයා කලින් කොමෙන්ට් එකට රිප්ලයි එකක් දීලා ඇත්තේ මං හිතන්නේ. ඩෙඩ් ස්ටෝන් එකක් සාදාස්ට පෙන්න ඈ පෙන්න තියෙයි නම් ඒ ගල කැබිෂන් කට් කරොත් නූලක් මතු වෙන්න පුළුවන්ද? ඩෙඩ් ස්ටෝන් කියන්නේ කට්ට. කට්ටවල ඔය සඩාස්රාකාර ඉරි, ඒ කියන්නේ හෙක්සගනල් සිල්ක් බෑන්ඩ්ස්, ඒවා තියෙනවා නම් කපලා නූලක් ගන්න පුළුවන්. මමත් එහෙම කරලා තියෙනවා. සාමාන්‍යයෙන් මට හම්බුණ දවසක් ඒ වගේ කට්ටයක්. කට්ට කියන්නේ සාමාන්‍යයෙන් ඩෙඩ් ගලක් තමයි. කැරට් 1500ක් විතර ඇති. මම බැලුවා. ඉතින් ඒකේ නූලක් දැක්කා. ඊට පස්සේ මං ගෙදර අරන් ගිහිල්ලා මේකත් අතේ තියෙන ටෝමලින් එකක්. පච්ච මාංගු කියන්නේ මේකට තමයි, කොළපාට මාංගුවට. ඉතින් ඒක මං අරන් ගිහිල්ලා වැඩ කරා ඒ කට්ටේ. ගිල වැඩ කරනකොට කැරට් 750ක විතර හොඳ ස්ටාර් සෆයර් එකක් ආවා. ග්‍රේ කලර්, ඒ කියන්නේ අලු පාටයි කට්ටනේ. ඒත් මම 1500යි ගත්තේ. වැඩ කරලා කොහොම හරි රුපියල් 55000කට වික්කා. ඒක මට දීපු කෙනාව හොයාගන්න බැරි වුණා. නැත්තම් එයාට කීයක් හරි දෙනවා. ඒ වුණාට එහෙම දෙන්න ඕනිත් නෑ. ඉතින් එයා සතුටින් දුන්නේ මට 1500ට. කවුරුත් වෙන කවුරුත් ඉල්ලලා තිබ්බේ නෑ. මම 1500ක් දීලා ගත්තා. ඒ වගේ chances එනවා. එහෙමයි කියලා ඔයාලා නිකන් කොට්ටර කිලෝ ගානට ගන්නවා. කිලෝ එක 2000යි කියලා කිලෝ 1000ක් 2000ක් එකතු කරගෙන තෙල් ගාලා ඔයාට මේ නූල් තියනවද කියලා බලන්න යන්න එපා. එහෙම ගලක් ආවොත් බලන්න, නිකන් ඒවා හොයාගෙන යන්න ඕනේ නෑ. මේ ඔක්කොම ගල් මේ 1500ට අරන් 55000ට දෙන්න බෑ. හොඳේ. මොකද එහෙම වැඩක් වුණා. මම දවසක් මොකද කතාවක් කියලා ඊට පස්සේ ෆේස්බුක් එකේ බලනකොට සමහර ගෲප් වල දාලා තියෙනවා මං මේවා කිලෝ ගානට ගන්නවා කියලා. අරගෙන දවසක් මට ගෙනල්ලා මේ පෙන්නලා තියෙනවා සමහර කට්ටිය. ඒක නම් කොට්ටර නෙමෙයි, වෙන ගල් වර්ගයක්. ඒක ගැන කතා කරන්න නැතුව ඉමුවා. සර්, අතට ගන්න ගල් මොනවාද? ඒවා හඳුනා ගන්න යොදා ගන්න ක්‍රම ටිකක් කියාගෙන යන්න ශසික තරින්ද. ඒ කියන්නේ ඒවා මම කලින්ම කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් දැන් මේ
දැන් ඇක්වාමරින් කියමුකෝ. ඒ ඇක්වාමරින් ඒ ගැන කලින් කියලා තියෙන්නේ. එතකොට ඔය වීඩියෝස් ටික බලද්දී තේරෙනවා සාමාන්‍ය අරණිතේ හැමදාම එකම දේ කියන්න මට කම්මැලි වගේ. මේක ස්පිනල් එකක්, පර්පල් ස්පිනල්. ගානට් මොන වැරයිටි එකද කලෙක්ට් කරන්න ඕනි සර්? රස්සික ලසන්ත ගානට් ලංකාවේ හම්බෙන්නේ හොඳම වර්ගය ඉතින් රොඩලයිට් ගානට් එක තමයි, රෝස පාට එක. රොඩලයිට් ගානට් එකතු කරාට කමක් නැහැ, මං කියන්නම්කෝ. මෙන්න මේ රෝස පාට. තව පාටවල් තියෙනවා මේකේ. තව ගලක් කලින් මට හම්බුණා. ආ මෙන්න මේ දෙක. මේ දෙකේ පාට වෙනස්කම් ඔයාලට පේනවා ඇති. මේක මේ පර්ප්ලිෂ් කලර් එක මැජෙන්ටා ගානට් කියලා කියන්නේ. මේක රොඩොලයිට් ගානට් මල් රබහ. ඒකෙන් මම කලින් මම පෙන්නුවා මේ කො මෙන්න මේක දුඹුරු පාටට හුරු ඇල්මන්ඩයින් ගාන. මේක හොඳටම පිටට එළිය තියෙනවා නම් කමක් නැහැ. මේවා පිටට එළිය එක්ක තමයි එන්නේ. කළු පාටේවත් එනවා, ඒ උනට ඒවා තේරුමක් නැහැ. මේ වගේ ඒවා එකතු කරනවා නම් හොඳයි. මම කට්ටෙන් පොලිෂ් ගල් වර්ගයක් තිබ්බා, ඒකත් මම පෙන්නන්නම්. ගානට් සාමාන්‍යයෙන් කැරට් තුනෙන් උඩවත් තියෙන්න ඕනි. මේ ගල ඒ කියන්නේ පිටට එළියයි වුණත් අර ලයිට් එක අර අනිත් පැත්තේ තියෙන්නේ. මේක රොඩොලයිට් ගානට් එකක්. මේ ලයිට් එක පැත්තකින් තියෙන හින්දා පේන්නේ නැත්තේ. ඒක ෆ්ලෑෂර් දාලත් පෙන්වන්න බෑ වගේ. ඒ වගේ ගල් ටිකක් මම ආයෙ පෙන්නන්නම්. ඒ කියන්නේ මේ මෙතන ලයිට් එක මදි. ඒක පෙන්නන්න බෑ. ඒ කියන්නේ මේ ලයිට් එක මදි. දවල් වෙලාවක ඒක බලමු. පඩියමක් වයිට් සෆයර් එකකින් හරියටම වෙන් කරගන්නේ කොහොමද? අමිල විජේතුංග. ඇත්තටම හાર્ඩ්නස් ටෙස්ට් කරන එක තමයි හරි විදිය. පඩියම් වල හાર્ඩ්නස් එක 8යි, සෆයර් වල හાર્ඩ්නස් එක 9යි. ඒ වෙලාවේ අපිට පුළුවන් හાર્ඩ්නස් ටෙස්ට් එකක් කරන්න. ඒක තමයි ඉතින් සරලව මේ ලයිව් එකේ කියන්න පුළුවන් ක්‍රමය. මේ අතේ තියෙන බ්ලූ ස්පිනල් එකක්. මේකේ බලන්න කොයි පැත්තට හැරෙව්වත් වාක්කුවක් නැහැ. හැම පැත්තම එකම පාට තමයි පේන්නේ. හැබැයි අර කලින් අර මාංගුව එහෙම බැලුවා නම් මේ පැත්තේ දුඹුරු පාටයි, මේ පැත්තේ අඳුරුයි. එහෙම නැත්තම් මෙන්න මේක. මේ පැත්තේ එක පාටක් තියෙන, මේ පැත්තේ ලා කොළ පාටක් තියෙන්නේ. ඒකට තමයි වාක්කුව කියන්නේ. ඉතින් පඩියමක් වයිට් සෆයර් එකකින් අඳුරගන්නේ හાર્ඩ්නස් ටෙස්ට් එක තමයි තියෙන සරලම විදිය. ආයේ ක්ලාස් කවදාද සර් පටන් ගන්නෙ? රජිත් හතුරුසිංහ. ක්ලාසස් ඒක කියන්න තේරෙන්නේ නැහැ. මේ රජයෙන් අවසර දෙනකම් බලාගෙන ඉන්නේ. ක්ලාස් එකට ගොඩාක් අය අහලා තියෙනවා. ඉතින් අවසර දීලා නැති නිසා කරන්න විදියක් නැහැ. කොහොම හරි මේ අවුරුද්දේ කරන්න වෙන එන්නේ නැහැ මං හිතන්නේ. ඒ වුණාට අපි තව පොඩ්ඩක් බලමු. ඒක බලලා කරමුකෝ. වයිට් සෆයර් එකක යෙලෝ විෂ් ගතියක් තිබ්බොත් මිල අඩු වෙනවද? යෙලෝ සෆයර් එකක බ්ලූ කලර් චුට්ටක් තිබුණොත් කොහොමද මිල අඩු වෙනවද? රංග අමරසිංහ. වයිට් සෆයර් පියෝර් වයිට් එකක් වුණත් එහෙම ගලකුත් තිබ්බ. පියෝර් වයිට් එකක් වුණත් සාමාන්‍යයෙන් අවුරුද්දක් විතර යනකොට ඒකේ කහ ගතියක් එනවා, මේ ඔක්සයිඩ් බැඳිලා එහෙම කලර් එකක් එනවා. ඒ වුණාට
නිකම්ම අතේ තියෙන ග්‍රීන් සර්කන් එක නිකම්ම මේ yellow tinted උනාම මේ ඒකේ මිල අඩුයි සාමාන්‍යයෙන් දැන් කැරට් එකේ හොඳම වයිට් මම උදාහරණයක් කියන්නේ හොඳම වයිට් සෆයර් එකක් රුපියල් 7000ක් යනවා නම් ඔය yellow tinted එක රුපියල් 3500ක් වගේ තමයි යන්නේ yellow tint වෙන්න බෑ එහෙම වුණොත් අපිට කරන්න තියෙන්නේ හොඳ ෆ්ලවර් කට් එකක් මොනවා හරි කපලා येलो टिंट का वैडी कर ला टिका लाइट येलो एक टक गन येलो टिंटेड व्हाइट सफायर उन्हाँ में एक मिला डू इन्हों तमाय अबे ब्लू टिंट उन्हाँ में मुकद्दे बनने अपलक अट्टी इन्हों आने अपलक आ रहे हो याला हिताग निन्ने सुधु नील क्यों आम सुधु पाटे लाव वटा में सुधु गाले लाव वटा नील गतियाक तीन गल तमाय सुधु नील कियला समाहर ज्योतिष करन कट्टिया ते हिम हिताग निन्ने එනකට සුදු නිල් කියන්නේ pure white වෙන්න ඕනේ. ඉතින් අන්න ඒ අවස්ථාවල වල මිල වැඩි. white sapphire ඉල්ලන කෙනාට මිල අඩුවට තමයි දෙන්න වෙන්නේ. ඉතින් උත්තර දෙකක් තියෙනවා ඒකට. සමහර වෙලාවට වැඩි සමහර වෙලාවට අඩුයි. thanks for your valuable teaching about gems. roshani samarakon. okay thank you you are welcome. हाई सर क्लास पटांगण नद लंग दी तुम इंद कुलरत्न पटांगण ओनी आम अट मे अंबेला अप्रूवल अट इतरा मे काट तो क्लास करना दी हो रे ना करना है हम करना बैनी इक्कीन आवा तील तम इक्की मेन मे डाक गलट मेक सफा यार මමත් මේක මේ වීඩියෝ එකේ දැකලා තමයි කියන්නේ මේ ගල මට මතකත් නැහැ ලොට් එකෙන් අහම්බෙන් ඇවිල්ලා තියෙන්නේ මේකේ ඇතුලේ බලන්න සඩාස්ත්‍රාකාර නිල් ඉරි තියෙනවා ගල ටිකක් රෝස පාටයි එහෙම වුණොත් සෆයර් තමයි අනිවාර්යෙන් සෆයර් වෙන්න ඕනි මම පොඩ්ඩක් බිල බලන්නම් ඔව් සෆයර් තමයි මම ගොඩක් වෙලාවට මේ වගේ ලා රෝස පාට තිබ්බොත් මොකද කරන්නේ මේ හැම ලයිට් එක ඕෆ් කරලා UV ලයිට් එක ගහලා බලනවා හරි ෆ්ලෝරසන්ස් එක තියෙනවා සෆයර් තමයි ඒ මොනවට මේක මේ කෝටි ගණන් වටින ගලක් නෙමෙයි පිටට එළිය නැති එකක් නේ මේ උනට සෆයර් මේක අරන් සෆයර් ලොට් එකට දාගන්න පුළුවන් මෙහෙම රෝස පාටයි නිල් පාටයි එහෙම නැත්නම් රතු පාටයි නිල් පාටයි එකතු වෙලා ආවම මේකට අපි කියන්නේ දෙගුණ කියලා මේක හීට් කරලා මේ නිල් පාට ටික යවන්න පුළුවන් මේ නිල් පාට නැති කරලා මේකේ ලා රෝස පාට ගලක් ගන්න පුළුවන්. එතකොට මේක පිටට එළිය එනවා. මේ ගලේ නම් පළදුයිනේ. ඔයාලට පේනවා ඇති. ගොඩාක් පළදු තියෙනවා. අර බලන්න. ඇතුලේ සුදු පාටට දිලිසෙන ඔක්කොම පළදු. ඒ නිසා මේක තේරුමක් නැහැ. ඒ උනාට සෆයර් තමයි. මේක මේ ලොට් එකේම දාලා දාන්න. මේක මේක ඇවිල්ලා වෛරෝඩි කට්ටයක් අලු පාටයි මේක ගන්නත් කට්ටිය ඉන්නවා ඒ උනාට වැඩක් නැහැ පැත්තකට දාමු මේ වීඩියෝ එක පේන්නේ නැතුව ගියානේ වීඩියෝ එක පේනවා නම් yes කියලා කමෙන්ට් එකක් දාන්න මෙතන මට පේන්නේ ओके पलुदु हंदुना गनीमट पलुदु कीपयाक पेन्ना देन्न बेरिद तेन्नकोन अजित कुमार मम पेन्नन्न पलुदु कियन्ने दैन उदाहरणयक होंद गलक इस्सल्लम बलमु एकट सुदु गल तमयि हरियन्ने मेन्न मे गल गन्नंको मेन्न मे गले टोर्च एक मेहेम साइड एकेन गहन्न ओनि පළදු මොකුත් පේන්නේ නැහැ. ඕකේ එහෙනම් මේ ගලේ පළදු නැහැ. එතකොට තව ගලක් බලමු. මේ වැඩේ ඔයාලා පොඩි ගලකින් කරන්න ඕනි. එතකොට තමයි පේන්නේ. මේක නිකම්ම පළදු පේනවා. මෙන්න බලන්න මෙතන පළුද්දක් තියෙනවා. අපි හරවල ලොකු ටෝච් එකක් ගන්නම් මේක මදි.
අන්න ඇතුලේ තියෙනවා නේද? මේක පිට නෙමෙයි තියෙන්නේ, මේ ඇතුලේ තියෙන පළුද්දක් ලකුවට තියෙනවා. ඉතින් මේ වගේ දේවල් පොඩි ගලකින් තිබුණම කොහොමද? ඒක හිතලා බලලා පොඩි ගලකින් පළුදු ටික බලා ගන්නයි තියෙන්නේ. පොඩි ගලකින් මේක පෙන්වුවට තේරෙන්නේ නැණි. මේ මෙතන තියෙනවා. තව පළුදු බලමුකෝ. තව මේ ගලත් මං කලින් ලයිව් වල පෙන්වලා තියෙනවා. ඔය තියෙන්නේ ඇතුලේ. මේක පැහැදිලි ගලක් නෙමෙයි. ගොඩාක් පළුදු තියෙනවා. මෙන්න මෙතන තියෙනවා. ඇතුලේ තියෙනවා. මේ ගොඩාක් පළුදුයි. තව මෙන්න මේකේ මෙතන පළුද්දක් තියෙනවා. වෙන නම් නැහැ පේන්න. ඉතින් ඒ වගේ පොඩි ගල් වල බලා ගන්න ටෝච් එක ගහලා. පීච් සෆයර් කියන්නේ මොකද? ශිරාන් චතුරංග. පීච් කියලා පළතුරු జాතියක් තියෙනවා. ඒක සාමාන්‍යයෙන් තැඹිලි පාටයි. පద్මරාග වල රතු පාට අඩු වෙලා තැඹිලි පාට පොඩ්ඩක් වැඩි වුණාම ඒකට තමයි අපි කියන්නේ පීච් සෆයර් කියලා. පద్මරාග වගේම මිලක් නැති වුණාට පద్මරාග වලට වඩා ටිකක් අඩු මිලක් හම්බෙනවා. ඒ වුණාට වටිනවා. මේක පීච් සෆයර් එකක් නෙමෙයි අතේ තියෙන්නේ. මේක ගෝමේදයක්. ඒක බලාගෙන ඉන්න මේ ඊළඟ කමෙන්ට් වලට යමු. තෝර මල්ලි ටිකක් පෙන්වන්නකො නැත්තුපුල් රණවීර. ශ්‍රී ලංකාවේ තෝර මල්ලි කියන්නේ සර්කන් වලට. මම කලින් අර ලොකු කොළ පාට එකක් පෙන්නවා. ඒක සර්කන් එකක්. මේක නම් පිටට එළිය නැහැ. මං කලින් ලයිව් වල ගොඩාක් ඔය තෝර මල්ලියව පෙන්නලා තියෙනවා. මෙතන මේ හොයා ගන්න නැහැ. මේක කහ පාට තෝර මල්ලියක්. මම පෙන්නන්න. නෝ නෝ නෝ. ආ ඕකේ. ආ ඒ කියන්නේ අර කලින් වීඩියෝ පේනවද කියලා අහුව. පద్මරාග පාට කිරින්චියයි පద్මරාග ගලයි වෙන් කරලා අඳුර ගන්න පුළුවන් ලේසිම විදිය මොකද්ද? පద్මරාග ඇරුනම UV ලයිට් එකට රතු වෙන වෙන ගල් වර්ග තියේද? චමෝත් සුලක්කන. ලේසිම ක්‍රමය ඇවිල්ලා අපි පොලරයිස් කාඩ් එක පාවිච්චි කරන එක. ස්පිනල් කිරින්චි ඔක්කොම කාඩ් එකේ සිංගල් පේන්නේ. පద్මරාග ඩබල් DR පේනවා. UV light එකෙන් අඳුර ගන්න බැරි අවස්ථාවල් තියෙනවා. සමහර වෙලාවට ඔය පద్මරාග පාට කිරින්චි වලත් ක්‍රෝමියම් තියෙන නිසා ඒකත් රතු පාටට දිලිසෙනවා, අඳුර ගන්න බෑ. ඒ නිසා පద్මරාගයි කිරින්චි වෙන් කර අඳුර ගන්න UV light එක පාවිච්චි කරන්න එපා. පద్මරාග ඇරුනම UV light එකට රතු පාට වෙන ගල් වර්ග ඉස්සලාම කියන්න ඕනි දේ තමයි සින්තටික් රූබී, සින්තටික් ඇලෙක්සන්ඩ්‍රයිට්, සින්තටික් පద్මරාග, සින්තටික් පිංක් සෆයර්, සින්තටික් පර්පල් සෆයර් ඔක්කොම UV light එකට රතු වෙනවා. ඒ අරුණම natural ruby, natural pink sapphire, natural purple sapphire, natural alexandrite, chromium තියෙන spinel වර්ග, සමහර chromium තියෙන tourmaline වර්ග, ඊට පස්සේ diamond, fluorite වර්ග ටිකක් තියෙනවා, petroleum quartz තියෙනවා. ඊට පස්සේ බහුලව හම්බෙන ගල් වලින් ඒ ටික UV light එකට රතු පාට මේ UV light එකට answer කරනවා. ඒ කියන්නේ දැන් diamond එහෙම රතු පාට නෙමෙයි වෙන්නේ, ඒවා නිල් පාට වෙනවා. fluorite එහෙම දම් පාට වෙනවා. petroleum quartz කහ පාට වෙනවා. එහෙම විවිධ answers හම්බෙනවා ඒකෙදි. අ
රංග අමරසිංහ බ්ලූ සෆයර් වල කලර් බෑන්ඩ්ස් තිබුණොත් එහෙම නැත්නම් ඩස්ට් එක වගේ තිබුණොත් ගොඩාක් මිල අඩු වෙනවද? කලර් බෑන්ඩ්ස් හොඳටම පේන්න තිබ්බනම් කට් ඇන් පොලිෂ් ගල් වල මිල අඩු වෙනවා තමයි. ඒ වුණාට ඒක පේන්න නැති වෙන්න කට් කරන්න පුළුවන්. සමහර වෙලාවට සුදු පාටයි තද නිල් පාටයි කලර් බෑන්ඩ්ස් තියෙද්දි මිල අඩු වෙනවා. මේක කට් කරලා කැඩිච්ච ගලක්. ඒකත් මේ ලොට් එකට අවිල්ල තියෙන්නේ. ඩස්ට් එක තිබ්බම අඩු වෙන්නේ නැහැ. ඩස්ට් එක සාමාන්‍ය ගොඩාක් ඩස්ට් තිබිලා නිකන් අර ට්‍රාන්ස්පරන්ට් ගතිය අඩු වුණාම මිල අඩු වෙනවා තමයි. දුමින්ද සමන් මානස සර් රක්වන මැණික් පොළ පසුගියේ ඉරිදා තිබ්බද? මැණික් පොළ තිබ්බා. ඒ වුණාට වැඩි කට්ටිය හිටියේ නැහැ. ඊට පස්සේ දවල් 11 මාර්ට් විතර පොලිසියෙන් ඇවිල්ලා කිව්වා යන්න කියලා. එහෙමයි උනේ. මේකත් ඩ්‍රයිවයිට් ටෝම් වලින් මාංගුවක් තමයි අතේ තියෙන්නේ. නියම වැඩසටහනක් අය අමිල ප්‍රදීප්. Thank you ජය වේවා. Natural purple sapphire correct එක කට්ටන් පොලිස් ක්ලීන් ස්ටෝන් එක කීයක් වටිනවද? සර්ටිෆිකේට් තියෙන රසික ලසන්ත මට ප්‍රයිවට් මැසේජ් එකක් දාන්න. ඒක න අපි කතා කරමු. ඒ ගල අතේ තියෙනවා නම් නැත්තම් මිල කියන්න බෑ. දැන් පර්පල් සෆයර් කිව්වම වර්ග ඒ කියන්නේ ඒකේ පාටවල් කීපයක්ම තියෙනවා. ඒකේ කට් එක අනුව මිල වෙනස් වෙනවා. ඒකේ ෂේප් එක අනුව මිල වෙනස් වෙනවා. ඒ වගේ දේවල් තියෙනවා. සර් ගල් ටික දකිද්දි ආසයි කාලෙකින් පොලකට යන්න බැරි වුණා. මේ ප්‍රශ්න නිසා බොහොම ස්තුති ලයිව් ඇවිත් මෙහෙම කියලා දෙන එකට ජිල්ම වේවා. ප්‍රශාන් මනෝහර. ජිල්ම වේවා. ජය ජයම වේවා. මේ ලොට් එකේ පාට ගල් අඩුයි. ඒකයි මේ පෙන්වන්න දෙයක් නැත්තේ. තෙරුවන් සරණයි. කොහොමද සැප දුක සුදීර සම්පත්? හවුලක් නැහැ ඉතින් ඉන්නවා. හොඳින් ඉන්නවා. මේ අතට ගත්තේ ඇපටයිට් එක. උදි චතුරංග ඉතමල් ගොඩ වෙන්නේ නැති නියමයි කියලා කමෙන්ට් එක දාන. ගොඩ කාලෙකින් ලයිව් සෙට් උනේ ජය වේවා තුසිත චන්දන. එදා ඔයාට සිග්නල් තිබ්බේ නෑනේ. ඕකේ. එහෙනම් කමෙන්ට්ස් ඉවරයි. අපි මොකද කරන්නේ? උදිත් චතුරංග ඉතමල් ජයින් ජයම වේවා. ඔයාටත් එහෙසේම වේවා. ඉතින් ප්‍රශ්න අහලා ඉවරයි. යත්තේ තියෙන්නේ ඇපටයිට් එක බ්ලූ, මේ නියොන් බ්ලූ ඇපටයිට්. මේ පාටටම තව ගල් වර්ග තියෙනවා. මේක නියොන් බ්ලූ ඇපටයිට් එහෙම වටින ගලක් නෙමෙයි. අතට අහුවෙච්ච හින්දා මම පෙන්නුවා. මේ ලොට් එකේ සෆයර් එහෙමත් තියෙනවා. ඒ වුණාට ඒක හරියට පේන්නේ නැහැ. ඔන්න UV ලයිට් එක පොඩ්ඩක් ගහලා බලමු. අර දිලිසෙනවා එකක්. ඒක සෆයර් වෙන්න ඕනේ. තව පොඩ්ඩක් බලමු. ආ මේකත් මම සෆයර් එකටනේ දැම්මේ. නිතරම මේ UV ලයිට් එක පාවිච්චි කරගෙන ඉන්න යන්න එපා. මේ ගොඩාක් වෙලාවට වරදිනවා. සමහර වෙලාවට ওই සින්තටික් වලටත් ඒක වදිනවා. මම දැක්කා මේ, ඒ කියන්නේ එයාලා මං කවුද කියලා දන්නේ නැහැ. මගේ ළඟ ගල් ටිකක් බලන්න ආවා. ඇවිල්ලා UV ලයිට් එක ගාලා බල බලා ගල් ගන්නේ. ඊට පස්සේ ඩයිස්ට්‍රෝස්කෝප් එකක් තියාගෙන බලනවා. එන ඩයිස්ට්‍රෝස්කෝප් කියන්නේ මෙලෝ වැඩකට නැති ටූල් එකක්. ඒක පාවිච්චි කරා. ඊට පස්සේ එක්කෙනෙක් මට දවසක් කතා කරලා අහනවා, මේ සර් ඩයමන්ඩ් ටෙස්ටර් එක පාවිච්චි කරන්නේ කොහොමද කියලා. එතකොට මම කිව්වා කළු ගල් දෙකක් ගන්න. ලොකු කළු ගල් දෙකක්. ඒක මැද ඒ ඩයමන්ඩ් ටෙස්ටර් එක තියලා අනිත් ගල එක ඌට දාලා කුඩු කරලා දාන්න කියලා. එයා hina වෙනවා. එතකොට හරිද සර් කියලා. ඒ කියන්නේ ඒ තරම් මෝඩම ටූල් එකක් තමයි ඩයමන්ඩ් ටෙස්ටර් කියන්නේ. මම දැක්කා ගොඩාක් අය මගෙන් ඔය ඉගෙනගෙන කියලා ඉන්න උනුත් අහලා තිබ්බා. මම කවුද කියලා කියන්නේ නැහැ. මම ක්ලාස් එකේ මම ගොඩාක් කලවට ඔය අන්තිමට ටූල්ස් ගැන කතා කරද්දී මම කියන්නේ ඔය ඩයමන්ඩ් ටෙස්ටර් එහෙම ගන්න එපා කියලා.
වෙයි ඔක්කොම හා හා කියලා අහගෙන ඉඳලා මං දැක්කා ඔය ඩයමන්ඩ් ටෙස්ටර් එක කීයද කියලා අහලා කුරියර් කරන්නද පුළුවන්ද කියලා අහලා. ඉතින් තේරුමක් නැහැ ඔය ක්ලාසස් එහෙම කරලා. ඒ වුණාට එක්ස්පෝර්ට් පවා කරන කට්ටියත් ඉන්නවා. ඒ ගැන හිතලා සතුටු වෙන්න පුළුවන්. ඒ වුණාට සමහර කෙනෙක් දෙන්නෙක් ඉන්නවා මිලෝ වැඩකට නැහැ. ඉතින් ඒවා හිතනකොට දුකයි. අවුලන්නේ ස්පිනල්ස් කලර්ස් මොනවද එකතු කරන්න ඕනි සර්? කලෙක්ට් කරන්න. රසික ලසන්ත ගිය සතියෙත් ඒක ඇහුවා වගේ මතකයි. ඔයා නෙමෙයි වෙන කවුරු හරි වෙන්න ඇති. මම කියලා තියෙනවා ස්පිනල් ඕනෑම පාටක් ගැටලුවක් නැහැ මෙහෙම අතේ තියෙනකොට පිටට එළිය තියෙනවනම්. කලින් ලයිව් එක ඔයා පොඩ්ඩක් බලන්න. ඒකේ මම අතට අරනුත් පෙන්නුවා පිටට එළිය තියෙන ස්පිනල් ටිකක්. ඒ වගේ ඕනෑම පාටක් ब्लू वे पुलवा पिंक वे पुलवा पद्मराग पाट वे पुलवा ग्रे वे पुलवा लाइट ब्लू डार्क लाइट ब्लू लाइट पिंक इट पास तव पर्पल लाइट पर्पल ये वायलेट ये ओनेम कलर कमकने पिटटेलिए तीयन वाण स्पिनल की अने दंग प्रिशियस वेला इवर आई इस गुडाक मिलकीन वेवनाट හම්බුනොත් එකතු කරලා තියාගන්න. කැරට් දෙකේ ගලේ ඉඳලා රෆ් එකේ කැරට් දෙකේ ගලේ ඉඳලා එකතු කරන්න. ඒකට හේතුවක් තියෙනවා. මොකද ඉස්සර සාමාන්‍යයෙන් සෆයර් රේම කැරට් දෙකේ ගල් වලට එහෙම ගොඩාක් අඩු මිලක් හම්බුනේ. දැන් හොඳ මිලක් හම්බෙනවා. චයිනීස් බයර්ලා වැඩිපුර බලන්නේ මොන ගල්ද? රංග අමරසිංහ. එයා මේ අනාගතය ගැන හිතලා ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඒක හොඳයි. සාමාන්‍යයෙන් චයිනීස් කට්ටිය දැන් ඒ එහෙම නෑ එක. දැන් අපි කියමුකෝ දැන් ඔයා මොන ගල්ද ගන්න කියලා අහුවම ඕනෑම එකක් ගන්නව නේද? ඒ වගේ ලස්සන ගල් ඕනෑම එකක් ඕනෑම කෙනෙක්ට විකුණන්න පුළුවන්. ඒක තමයි දැන් තියරිය. ඉස්සර දැන් ඉස්සර චයිනීස් කට්ටිය ඇවිල්ලා රතු පාට ගල් තමයි හොයන්නේ. එයාලට ගාන දෙන්න පුළුවන්, රූබි දෙන්න පුළුවන්, හොඳ බ්ලූ සෆයර් දෙන්න පුළුවන් කියලා කතන්දරයක් තිබ්බා. ඒ වුණාට දැන් එහෙම නෙමෙයි. ඕනෑම ගලක් ඕනෑම කෙනෙක් ගන්නවා. ඒක චයිනීස්ද, නයිජීරියාද, කෙන්යාද, එතියෝපියාද කියලා ඕනෑම ගලක් ඕනෑම කෙනෙක් ගන්නවා. නක කෝල් ගන්නවනේ ඒකනේ වැඩි. ප්‍රශාන් මනෝහර සෆයර් ගැන ඕනස් අපි කරමු අපි කරමු. සම්හන් හසන් තෝරමල්ලි වලින් පසිංගල් අඳුරගන්නේ කොහොමද? මේ වගේ ලොට් වලින් පසිංගල් ආවනම් අපිට සරලම ක්‍රමය තමයි UV ලයිට් එකෙන් වෙන් කරගන්න එක. දැන් මේ ලොට් එක මම ගන්න කොටත් මට පසිංගලක් හම්බුණා ගොඩක් පොඩි. ඒක පැත්තකට දැම්මා. UV ලයිට් එකෙන් වෙන් කරගන්න ඕනි ඒ ක්‍රෝමියම් තියෙන ගල් ටික. ඊට පස්සේ අතට අරන් බලලා අපිට හොයා ගන්න පුළුවන් එක නැචරල්ද සින්තටික්ද කියලා. මේ වගේ ලොට් ගන්නකොට UV ලයිට් එක ගහලා බලන එක ගොඩක් හොඳ පුරුද්දක්. ඒ වුණාට ඒක gederදී කරගන්න. නිකන් मार्केट गीला यूवि लाइट गहला इतकोट ये माम बलना एम कदम रतुपाट उठी गलतीला इवागे बिजनेस काल तीन समहार कटी मंद कल तीन समहन हसन वे मम की मम पोदे की प्रश्न हद्दी मट पर्ण देवा मत हेना एक චානක සෙට් නයික් සර්කන් ගල් කටෙන් පොලිෂ් කරද්දී ලැප් වලට වෙන හානිය වැඩිද අනෙක් ගල් වලට සාපේක්ෂව? ඩයමන්ඩ් ඩස්ට් එකත් වැඩි යනවද? චානක සෙට් නයික් හොඳ ප්‍රශ්නයක් අහලා තියෙන්නේ. කටෙන් පොලිෂ් කරද්දී අපි සර්කන් වලට ගන්නේ කොපර් ලැප් එක නෙමෙයි ප්ලාස්ටික් ලැප් එක. ලැප් එක හානි වෙනවා තමයි. ඒ කියන්නේ හානි වෙනවා කියන්නේ පොඩක් හීරෙනවා වැඩි. ඩයමන්ඩ් පවුඩර් පොඩක් වැඩිපුර යනවා. ඒකට විසඳුමක් හොයාගෙන තියෙනවා ගට්ටිය. මේ සර්කෝනියම් ඔක්සයිඩ් කියලා පවුඩර් එකක් තියෙනවා. ඒක කොපර් ලැප් එකේ ගන්න බෑ. සීරියම් ලැප් කියලා එකක් තියෙනවා. එහෙම නැත්නම් ටින් ලැප් එකේ තමයි පාවිච්චි කරන්නේ. ඒ වුණාට අවශ්‍ය නැහැ. අපි ප්ලාස්ටික් ලැප් එකේම ලස්සනට වැඩේ කරන්න පුළුවන්. කබර්ඩ්ස් පැනල්ටිස් වෙරි රෙයා. ජිතේන්ද්‍ර සමරවික්‍රම. කබඩ් පැනල්ටිස් ඒ මොකද්ද?
දඩය නේද? ඒක ඉංග්‍රීසි හින්දාද මොකද්ද මට හරියට ඒක තේරුන්නේ නැහැ. අතේ තියෙන්නේ ලස්සන පිංක් ස්පිනල් එකක්. ඒ වුණාට පොඩි වැඩි එක. ගන්නවා නම් ගන්න ඕනි ටූල්ස් මොනවාද සර්? සසික තරින්ද? ගන්නවා නම් ටෝච් එකක් තියෙන්න ඕනි. පොඩි 10x එකක් තිබ්බට කමක් නැහැ. ස්කේල් එකක් නම් ඉතින් අනිවාර්යෙන් ඕනි. පොලරයිස් කාඩ් එකක් හරි පොලරයිස් ස්කෝප් එකක් හරි තිබ්බට කමක් නැහැ. පොලරයිස් කාඩ් එක නම් හොඳයි. මොකද ඒක සාක්වේ වුණත් තියාගන්න පුළුවන්. UV ලයිට් එකක් තිබ්බට කමක් නැහැ. ඒක තියෙන්න ඕනි. නිකන් අර හાર્ඩ්නස් පෙන්සිල් ඒ වගේ දේවල් ගන්න යන්න එපා. මම කියපු දේවල් එක්ක ට්විසර් ටිකක් ට්විසර් එකක් තිබ්බට කමක් නැහැ. වෙන ඒ ටික ඇති වෙයි. රොඩෝලයිට් ඇන් ඇල්මන්ඩයිට් ගානට් වලට අමතර වෙන මොන ගානට් වර්ගද කලෙක්ට් කරන්න ඕනි රසික ලසන්ත? පුළුවන් නම් ස්පෙසාටයිට් ගානට් එකතු කරන්න. පිටරටෙන් එන සෙවරයිට් ගානට්, බ්‍රොසෙලර් ගානට්, ඇන්ඩ්‍රොයිඩ් ගානට්, මේ මොකද්ද ඩෙමොන්ටයිට් ගානට්, ඒ වගේ දේවල් එකතු කරාට කමක් නැහැ. නිකන් හැසනයිට් ගානට් නම් එකතු කරලා තේරුමක් වෙන එකක් නැහැ. ඒ වුණාට ලස්සන හැසනයිට් ගානට් වලට මිලක් තියෙනවා. බැංකොක් මාකට් එකේ සෆයර්ස් වලට තියෙන ඉල්ලුම මොන වගේද? එයාලා අඩුවට ඉල්ලන්නේ ඒ වුණාට හොඳ මිලවල වලට විකුණනවා. වැඩේ තියෙන්නේ එහෙදි ට්‍රීට්මන්ට් කරපු ගල් තමයි ගොඩක් විකුණන්නේ. ඒ නිසා ඔයාලට අඩුපාට ගල් වුණත් විකුණ ගන්න පුළුවන්. ඒ වුණාට මේ මාකට් එක අල්ලන්න ටිකක් අමාරුයි. සාමාන්‍යයෙන් ගොඩාක් සල්ලි තියෙන කෙනෙක්ට නම් ලේසි. අලුතෙන් පටන් ගන්න කෙනෙක්ට එහෙම ගොඩාක් අමාරුයි මේ මාකට් එකේ එහෙම අල්ල ගන්න. සල්ලි තිබ්බොත් පුළුවන් ඉතින්. මාංගුමයි අතට එන්නේ ඉතින්. මේක කොළපාට වාක්කුව, මේක තැඹිලි පාට වාක්කුව. සින්තටික් ගලක් වෙන්කර හඳුනාගන්නේ කොහොමද සර්? තෙන්නකෝන් අජිත් කුමාර. ඒකට සරල උත්තරයක් මම කලින් දීලා තියෙනවා ඉස්සර. නැචරල් ගල් ගොඩාක් අපි බලලා තියෙනවා නම් සින්තටික් ගල් නිකම්ම තේරෙනවා. ඒක තමයි සරලම උත්තරේ. හරි උත්තරෙත් ඒක තමයි. සමහර අය කියනවා මේ මම දැක්කා කවුරු හරි මේ මට කෝල් කරලා ඇහුවා සර් බ්‍රේක් කොයිල් දාලා මැද්දම සින්තටික් වල පාට යනවාද කියලා. එහෙම පාට මුකුත් යන්නේ නැහැ. කවුරු හරි මාමා කෙනෙක් කිව්වලු. ඒ වගේ මෝඩ මාමලා ඕන තරම් ඉන්නවා ඔය බ්‍රේක් කොයිල් දාලා මැද්දට ඔය සින්තටික් වල පාට යන්නේ නැහැ. ගුලාබි කියන්නේ සින්තටික් වලට. ඒක ගොඩක් නැචරල් ගල් බලලමයි අපි හඳුන ගන්න තියෙන්නේ. ඒකේ අර බොඩි එක ටිකක් වෙනස්. ඒක මෙහෙම මේකේ පෙන්වන්න බෑ. මේකේ රිසොලියුෂන් එක මදි. ඒක පෙන්වලා දෙන්න අපි S2 බලා ගන්න ඕනි. මොකද අපේ S2 පික්සල් ගාන බැලුවම තියනවලු 538 මෙගාපික්සල්. මෙගාපික්සල් 538ක් තියනවලු. දැන් තමයි ඔය මේ Xiaomi ෆෝන් වල 108 විතර ඇවිල්ලා තියෙන්නේ මෙගාපික්සල්. ඒකත් බොරුවක් කරන්නේ. එහෙම මේ ඇත්ත මෙගාපික්සල් ගානක් නෙමෙයි ඒක. දැනට ලංකාවේ තියෙන හොඳම මැණික් කැපුම් යන්ත්‍රය මොකද්ද? මිල කීයක් විතර වෙනවද? සමන් ආනන්ද. යන්ත්‍රය වැඩන්නේ ඒක ඉතින් කට් කරන කෙනාගේ අතේ තියෙන්නේ. හනපෝරුව කියලා කියන්න බෑනේ. හනපෝරුව කියන්නේ පරණ තාක්ෂණයක්. ඒක මැෂින් එකක් කියලා කියන්න බෑ. දැන් ඊළඟට තියෙනවා විවිධ වර්ග විවිධ කම්පනීස් හදනවා ජෙම් කටින් මැෂින්ස්. ඒ ඔක්කොම එකයි. ඒ අපි කරන්නේ එකම වැඩනේ. දැන් වොෂින් මැෂින් එකේ හොඳ එක කෝකද කියලා අහන්න පුළුවන්ද? කොහේ හරි ෂෝරූම් එකේ වැඩ කරන කෙනෙක් කියන්න පුළුවන් සිංගර් එක හොඳයි, සොෆ්ට් ලොජික් එක හොඳයි, අරවා හොඳයි, මේවා හොඳයි කියලා. ඔක්කොම කරන්නේ රෙදි හොදන එකනේ. ඉතින් එහෙම කියන්න බෑ. ඒක කරන කෙනාගේ අතේ තියෙන්නේ. මිල කීයක් විතර වෙනවද? සාමාන්‍යයෙන් දැන් නම් සිංගල් මැෂින් එකක් වුණත් ලක්ෂයෙන් උඩ වෙනවා.
එහෙම බ්‍රෑන්ඩ් අරව මේව බලන්න ඕනේ නැහැ. හොඳ මැෂින් එකක් නම් බලලා, ඒ කියන්නේ අලුත් එකක් ගන්නව නම් අලුත් එකක් ගන්න, පාවිච්චි කරපු එකක් නම් ඉතින් ලෙඩ මුකුත් නැති එකක් ගත්තට කමක් නැහැ. සසික තරින්ද thank you sir. ඒ ගානට වල සිංහල නම් මොකද? රසික ලසන්ත. සිංහල කට්ටිය නම් දාලා තියෙන්නේ ලංකාවේ හම්බෙන ගල් වලට විතරයි. ඉතින් අරවට සිංහල නම් හොයන්න බෑ. ඕනි නම් අපිට හදන්න පුළුවන්. හදලා ගැසට් කරන්න පුළුවන්. ඒක ලොකු වැඩක්. විහිළුවට කිව්වේ. එහෙම සිංහල නම් නෑ. මං එදා මේ මොනවාද ගල ස්පින් එකක් විකුණන්න දාලා තිබ්බා. ඒකට යටින් එක්කෙනෙක් කමෙන්ට් කරලා තිනවා මේක සිංහල නම මොකද්ද කියලා. ඉතින් ඒකට කොහොමද මේ සිංහල නමක් දෙන්නේ? ඒ වගේ හැම ගලකටම සිංහල නම් නැහැ. මගේ මම මේ වෝල් එකේ ෂෙයා කරලා තියෙන සිංහල නම් තියෙන ගල් වල නම් ටික. එතනින් එහාට සිංහල නම් තියෙන ගල් වර්ග ඕනේ නම් දෙකක් තුනක් ඇති. කුරුණෑගල නුවර පන්ති කරන අදහසක් නැද්ද චන්තුප රාජපක්ෂ? ඒ කියන්නේ මම ක්ලාස් කරන කෙනෙක් නෙමෙයි. මම ওই ක්ලාසස් ඔක්කොම නවත්තන්න ඉන්නේ. ඒ වුණාට මම නවත්තන්න හදනකොටම කට්ටිය සෙට් වෙනවා. මේ කියන්නේ අර පරණ වීඩියෝස් වල මම අර නලින්ගේ නම්බරේ දීලා තියෙනවා, මගේ නම්බරේ දීලා තියෙනවා. කට්ටිය සෙට් වෙලා ඉන්නේ. ඉතින් ඒ වෙලාවට ඉතින් කරන්න වෙනවා. ඒකයි මම කරන්නේ. ඉතින් නුවර ක්ලාස් එකක් කරමු කියලා කට්ටිය කිව්වා. මේ මොකද්ද? මේක උඩ නූලක් තියෙනවා. පාට හරියට වීඩියෝ එකේ පේන්නේ නැහැ. මේක පැත්තක් දම් පාටයි, අනිත් පැත්ත කහ පාටයි. මේක අයෝ ලයිට් එක. අයෝ ලයිට් එකේ කැට්සයි එකක්. ඒනකොට මේක කැට්සයි එකට කපන්න බැරි වෙයි. පැත්තකින් තමයි තියෙන්නේ. ඉතින් අර මම කියපු විදියට තමයි. ක්ලාසස් කරන්න පුළුවන්. මේකට අවසර දුන්නට පස්සේ අපි බලමු. නුවර එකක් කරන්න හිටියා. ඒක ඔක්කොම බලන්න ඕනි කී දෙනෙක් ඉන්නවද කියලා. ඒ ක්ලාස් වැඩ ඔක්කොම බලාගන්නේ නලින් රත්නා. ඒක තමයි. එයාට සමහර වෙලාවට එයාට ඔයාලා කෝල් කරාම එයා ආන්සර් කරන්නේ නැහැ. කොයි වෙලාවෙත් එහෙමයි. ඒ කියන්නේ එයාගේ ඒ නම්බරේ මැසේජ් විතරයි යන්නේ. ක්ලාස් වලට සෙට් වෙනවා නම් ඔයාගේ නම එයාට SMS එකක් දාන්න තියෙන්නේ. 0.75 65 89 433 නමයි කොයි නගරයේද කියලා දාන්න ඕනි. එතකොට ක්ලාසස් පටන් ගන්නවා නම් එයා සතියකට විතර කලින් කෝල් එකක් දෙනවා. එහෙම දාලා තියන්න අපි බලමු. ඊට මේක තියෙන්නේ නෙක්ටෝ සර්කන් එකක්. මේක තමයි ඉස්සර ආපු නෙක්ටෝ වල පාට. දැන් නෙක්ටෝ ඇවිල්ලා රතු පාටයි. ඉස්සර මෙහි පාටට ආවේ. ඉස්සර කියන්නේ මේ ගොඩාක් ඉස්සර නෙමෙයි. කට්ටිය දන්නවා ඇති. මේක පිච්චුවම හොඳ ලස්සන කහ පාටක් එනවා සර්කන් වල. මේක පිටට එළිය නෑ. ඒ වුණාට පුච්චලා මේක පිටට එළිය එනවා. ඉතින් පිටට එළිය නැති ගල් මං කලින් ලයිව් එක පටන් ගනිද්දි කිව්වා කහක නිල් විතරයි තියෙන්නේ, අනිත් ඒවා වැඩක් නෑ කියලා. ඉතින් මේ වගේ ජාගුණුත් කමක් නෑ. කුරුණෑගල නුවර ඒක මං කිව්වනේ. කොළඹ ක්ලාස් තියෙන්නේ කොහෙද? දනුෂ්කා ලහකුම් කොළඹ. අපි කඩු වෙල තියෙන්නේ ක්ලාසස්. සින්තටික් ගලක කාබන් සංයුතිය වෙනස්ද ලැබ් එකක හදන එකක්ද? සින්තටික් ගල් කියන්නේ කෘත්‍රිමව හදන ගලක්. ඒ වුණාට ඒකේ රසායන සංයුතිය සමානයි, නැචරල් ගල් හා සමානයි. ඒ වුණාට සමහර වෙලාවට දැන් සින්තටික් ඇලෙක්සන්ඩ්‍රයිට් කියලා ඉන්නේ, ඒකේ රසායන සංයුතිය පොඩ්ඩක් වෙනස්. ඊට පස්සේ සින්තටික් ගානට් වගේ තියෙනවා. ඒක ඇත්තටම එහෙම දෙයක් නෑ. ඒ කියන්නේ ඒක ගානට් කියන්න බෑ. ඒක බර ගොඩක් වැඩි. GGG YAG එහෙම එක එක නම් තියෙනවා. ගෑලියම් ගැඩලියම් ගානට්, GTM ඇලුමිනියම් ගානට්, එහෙම එක එක නම් හදලා මෑන් මෑඩ් ප්‍රොඩක්ට්ස් විදියට තමයි ඒක තියෙන්නේ. ඒ නිසා ඒ ගානට් එහෙම රසායන සංයුතියෙන් වෙනස්. සෆයර් වල සංයුතිය සමානයි.
එහෙනම් පැයක් විතර කතා කරලා ඉවරයි තව විනාඩි 5යි තියෙන පැයකට ආයි හෙට සමහර විට ලයිව් එකක් කරන්න පුළුවන් වෙයි ඒක තාම දන්නේ නැහැ අපි හෙට බලමු ඉතින් අදට අපි ඉවර කරන්න පුළුවන් ආයි හෙට හම්බෙමු වෙලාව උදේට අප්ඩේට් කරන්න එහෙනම් එකතු වෙලා බලපු සියලු දෙනාටම ජයින් ජයම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ජය වේවා සියලු දෙනාටම සුබ රාත්‍රියක් වේවා ගුඩ් නයිට් ජිල්ම වේවා කියලා ප්‍රාර්ථනා කරලා සමු ගන්නවා Thank you.